වෛද්‍ය වෘත්තිය සහ වෘත්තිමය දේශපාලනය කියන අංශ දෙකෙන්ම සාර්ථකත්වයට පත් වූ සුවිශේෂී චරිතයකට අපි අද වැඩසටහන වෙනුවෙන් ආරාධනා කරා. නලින්ද ජයතිස්ස වෛද්‍යතුමනි, අයිබෝන්. අයිබෝන් අනුෂ්ක. ඔබ මේ වෙද්දි මේ වකවානුව වෙද්දි වෘත්තයෙන් වෛද්‍යවරයෙක්ද නැත්නම් වෘත්තිමය දේශපාලකයෙක්ද? මේ වෙනකොට මම හිතන්නේ මම වෘත්තිමය දේශපාලකයෙක් හැටියට හඳුන්වන්නේ තමයි හොඳ. නමුත් වෛද්‍ය වෘත්තියත් අමතක කරලා නැහැ. මම රජයේ වෛද්‍යවරයෙක් හැටියට සේවය නොකළට නමුත් මේ රටේ ජනතාවට බොහෝ අවස්ථාවලදී විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කවල බලපාන ගම් වතුර නායාම්වලදී සහ කඳුකරේ උතුරේ ඒ අවශ්‍ය තැන්වලදී නොමිලේ වෛද්‍ය සේවාව සපයන මම කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අර වෛද්‍යවරයාගේ කාර්යභාරයත් කරමින් තමයි දේශපාලන නිරත වෙන්නේ. රාජ්‍ය විශ්වවිද්‍යාල හරහා වෛද්‍යරුන් වශයෙන් බිහිවන පිරිසක් ඉන්නවා සහ විදේශගතව බොහෝ විට පෞද්ගලික අංශයේ විශ්වවිද්‍යාල හරහා බිහි වෙච්ච වෛද්‍ය පිරිසක් ඉන්නවා. කොහොමද ඔබ මේ දෙක විග්‍රහ කරන්නේ? කොහොමද මේක දකින්නේ? අනුෂ්ක, දැන් අපේ රටේ සාමාන්‍යයෙන් අපොස උසස් පෙළ ජීවවිද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළට පෙනී ඉඳිනවා සාමාන්‍යයෙන් 45,000ක් පමණ. එයින් 25,000ක් 26,000ක් පමණ තමයි සරසවි ප්‍රවේශය ලබන්නේ අවම සුසුකම්. එතකොට මේ 25,000 අතර ඉන්නේ එක්කෝ රාජ්‍ය විශ්වවිද්‍යාල නැත්තම් විදේශගතව හරි මේ උපාධිය හදාරන්න යොමු වෙන්නේ. සාමාන්‍යයෙන් අපේ රටේ තියෙන විශේෂයෙන් දෙමව්පියන්ගෙත් දරුවන්ගෙත් මනෝභාවය අනුව ජීව විද්‍යා විෂය ධාරාවට ඇතුළත් වෙන හැම කෙනෙක්ගේම පාහේ බලාපොරොත්තු වෛද්‍යවරයෙක් වෙන එක. හරි. නමුත් අපේ රටේ තිබෙන රජයේ වෛද්‍ය පීඨ ප්‍රමාණය සීමා සහිත නිසා මෑතක් වෙනකම් තිබුණේ 8යි. ඒවට බඳවාගත්තේ 45,000ක් ලියන විභාගයෙන් 25,000ක් සමත් වෙන විභාගයෙන් 1,100ක් විතර. මෑත තමයි තවත් වෛද්‍ය පීඨ තුනක් එකතුනේ වයඹ සබරගමුව සහ මොරටුව හැටියට. දැන් වෛද්‍ය පීඨ 11ක් තියෙනවා. සාමාන්‍ය දළ වශයෙන් අපිට පුළුවන් දැන් 1,500ක් පමණ බඳවා ගන්න. ඊට අමතරව ඉතා කුඩා ප්‍රමාණයක් තමයි විදේශගත අධ්‍යාපනය ලබන්නේ. ඒ අය ඇවිල්ලත් එක සැරේම රටේ වෛද්‍ය වෘත්තිය ඇතුළත් වෙන්න බෑ. ඔවුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවත් මැදිහත් වෙලා පවත්වන විශේෂ විභාගයකට මුහුණ දෙන්නත් ඕනේ. ඒ විභාග සම්බන්ධයෙන් ප්‍රශ්නත් ඇවිල්ලා තියෙනවා. දැනට අපේ රටේ ඉන්න සමස්ත වෛද්‍යවරු ප්‍රමාණය 20,000ක් පමණ. මම හිතනවා අපේ ඉලක්කය බවට පත් විය යුතුයි මේ රටේ සේවය කරන වෛද්‍යවරු ප්‍රමාණය 40,000 දක්වා වැඩි කරන්න. 40,000කට ගියොත් අපිට මේ බොහෝ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ওই ග්‍රාමීය රෝහල් වල තිබෙන ප්‍රශ්නය, මූලික සහ මහ රෝහල් වල තිබෙන තදබදය, ඊළඟට ජනතාව ගැන කම්ප්ලේන් එකක් තියෙනවා OPD ගියාට පස්සේ තප්පර 30ක් විනාඩියක්වත් ලෙඩා බලන්නට කාලය යොදවන්නේ නැහැ කියලා, එනකොටම බෙහෙත් තියෙනවයි කියලා. ඉතින් මේ ප්‍රශ්න සියල්ලටම යම් උත්තරයක් තියෙනවා. මේක 40,000 දක්වා වැඩි කරන්න පුළුවන්. 40,000ක් වැඩි කරගන්න නම් මගේ ගණන් හැදීමේ හැටියට අපේ රටට වෛද්‍ය පීඨ 15ක් තිබ්බොත් ප්‍රමාණවත්. හරිද? 15ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට පුළුවන් අවුරුද්දකට 2,500ක් වෛද්‍යරු හැටියට එළියට ගන්න. මේ 2,500කින් ලක්කම හරි වැදගත්. ඒ තමයි අපේ උසස් පෙළ විභාගයේදී ජීව විද්‍යා විෂය ධාරාවෙන් B3 හෝ ඊට වඩා වැඩිපුර ගන්න ප්‍රමාණය 2,400ක් 2,500ක් විතර. එතකොට සාමාන්‍ය සාධාරණයි B3ක් ගත්ත ඕන කෙනෙකුට වෛද්‍යවරයෙක් වෙන්න අවස්ථාවක් හදන්න පුළුවන් නම් එතකොට ඒ දෙමව්පියන්ගේ සහ දරුවන්ගේ අභිලාෂයත් සම්පූර්ණ වෙනවා. එතකොට ලක්ෂ ගණන් වියදම් කළ පිටරට යන තිබෙන අවශ්‍යතාවයක් නැති වෙනවා. තව කොටසක් ඉඳීවි එහෙම යන එක ප්‍රශ්නයක් නෑ. නමුත් අපිට පුළුවන් නම් 2,500ක් එළියට ගන්නට එකක් මේ උසස් පෙළ දරුවන්ගේ B3ෙන් උඩ සියලු දෙනාට වෛද්‍යවරු කරන්න පුළුවන්. ඊළඟට අවුරුදු 8ක් 10ක් යනකොට මේ 40,000 ඉලක්කය සම්පූර්ණ කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඒකයි කළ යුතු වන්නේ. මට පුළුවන්කම ලැබුණා මොරටුව විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් යෝජනා කරලා ඒක කළුතර නාගොඩ මහරෝහල ආශ්‍රිතව ආරම්භ කරන තැනකට ගෙනෙන්නට. ඒකට අවුරුදු 3ක් විතර මහන්සි වෙන සිද්ධ වුණා. ඒ වගේම තවමත් ඉටු නොවෙච්ච මගේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ ඇතුලේ තියෙනවා. ඒ තමයි ඌව විශ්වවිද්‍යාලයට අනුබද්ධව බදුල්ල මහරෝහල ශික්ෂණ රෝහල් බවට පත් කරලා තව වෛද්‍ය පීඨයක් හදන්න කියන එක. ඉතින් ඇත්තටම ඉදිරියේ හදනවා නම් මම හිතන්නේ ගම්පහ මහරෝහල, හෝමග මූලික රෝහල, අවිසාවෙල්ල මූලික රෝහල, ඊළඟට මම කියපු බදුල්ල
ඔය කියන මූලික රෝහල් සහ මහ රෝහල් හතර ආශ්‍රිතව වෛද්‍ය පීඨ හතරක් ආරම්භ කරන්න පුළුවන් නම් මේ අවශ්‍යතාවයත් රටේ අවශ්‍යතාව සම්පූර්ණ කරන්න පුළුවන් සාමාන්‍ය මේ මොහොත වෙනකොට වෛද්‍ය පීඨයක් ආරම්භ කරන්නට යන්නේ සාමාන්‍යයෙන් රුපියල් බිලියන 6ක් 7ක් විතර ප්‍රමාණයක් ඒක කෝටි 600ක් 700ක් විතර ඒක දරන්න බාණ්ඩා ගන්න බැරි කමක් නැහැ සාමාන්‍ය අපි මැතිවරණයකට වියදම් කරන ඔය ප්‍රමාණය මම කියන්නේ බය නැතුව ඒක වියදම් කරන්න මේ රටේ අවශ්‍යතාවය සම්පූර්ණ වුණාට පස්සේදී අපිට ඇත්තටම වෛද්‍ය වෘත්තිකයන් පිටරට යවලා රට ආදායමක් ගෙන්නත් පුළුවන් ඔබත් මමත් දෙදෙනාම වෛද්‍ය විද්‍යාලෙදි ඉගෙනගෙන තිනවා මේ අපට එතනදී උගන්වනවානේ බොහොම පැහැදිලි අත්අකුරෙන් මේ ඖෂධවල නම් සඳහන් කළ යුතුයි කියන කාරණාව යම් වෛද්‍යවරයෙක් නිර්දේශ කරපු ඖෂධය ඒ වෛද්‍යවරයාව හඳුනන දැන හඳුනන ෆාමසිකෙන් ගියොත් ගන්න පුළුවන් නැතත් අපි වෙනත් ප්‍රදේශයකට ගිහිල්ලා මේ බෙහෙත් තුන්ඩුව ලබා දුන්නට පස්සේ කියනවා මේ සමහරකට බෙහෙත නැහැ කියලා එකම ඖෂධය විවිධ වෙළඳ නාමයන් ඔස්සේ විවිධ මිල ගණන් වලට පවතිනවානේ මේ ජෙනරික් නේම් එක නැතුව බ්‍රෑන්ඩ් නේම්ස් වලින් ඖෂධ නිකුත් කිරීම සහ අර මම මුලින් කාරණා කතා කරපු අත්අකුරු සම්බන්ධ කාරණාව ගැනත් මම කැමති අදහසක් දැනගන්න ඒක අනුෂ්ක ඔබ දන්නවා මේ පොළව මතු පිට හරි නැත්නම් උඩ ස්තරයේ කොතරම් ගල් වර්ග තිබුණත් මැණික් වලට වටිනාකම වැඩි තිරිවාන වලට දෙන මිල මැණික් වලට ඊට වඩා ලොකුයිනේ ඒ මැණික් දුර්ලභ නිසා දෙයක් ඕනම ශේෂ්ත්‍රයක ප්‍රමාණයෙන් අඩුයි නම් විරල නම් ඒකට වටිනාකම වැඩි සහ වටිනාකම පවත්වා ගන්න පුළුවන් මං හිතනවා මෙතනත් වෙලා තියෙන ඕක. ඒ කියන්නේ එක පැත්තකින් වෛද්‍යවරු ප්‍රමාණය වැඩි නොවීම නිසාත් ඊළඟට දැන් ඔය අත්වකුරු වගේ ප්‍රශ්නයක් වෙන කාටවත් කියවන්න බෑ. හරිද? ඒතකොට ඒක කියවන්නම පුළුවන් ඒ අදාළ කරන කෙනාට විතරයි. මේ වයින් මේ ශේෂ්ත්‍රය ඇතුළේ යම් සීමාවක් හදාගෙන තියෙනවා. ඒක වටිනාකම් එකතු කරගන්න පාවිච්චි කරගන්නවා කියලා මම හිතන්නේ. මේක දේශපාලනඥයෙක් හැටියටත් වෛද්‍යවරයෙක් හැටියටත් මට කියන එක පාඩු වෙන්නත් පුළුවන්. රෝගියෙකුට අයිතියක් තියෙනවා තමන්ට තිබෙන ලෙඩේ තත්ත්වය මොකක්ද? තමන්ට දෙන ඖෂධය මොකක්ද? ඒකෙන් එන අතුරු ආබාධ මොනවද? කිලිබඳව දැනගන්න සම්පූර්ණ ශුද්ධ වූ මානව අයිතියක් රෝගියෙකුට තියෙනවා. ඔබට බදන්නවා සාමාන්‍යයෙන් අපේ ශේෂ්ත්‍රයක වෙන්නේ නැහැ. පුංචි බාධා කිරීමක් දැන් අපි දකින්නේ ගොඩක් දියුණු රටවල් වල රෝගියා වෛද්‍යවරයන් ප්‍රශ්න කරනවා. ලෙඩේ සම්බන්ධව නමුත් ලංකාවේදී ඇයි අපි ඒක නොදකින්නේ? ඒ කියන්නේ ඒ ඖෂධය හෝ ඒ සර්ජරියකට යටත් වෙනවද නැද්ද කියන එක තීන්දුව කිරීමේ සම්පූර්ණ අයිතිය රෝගියා සතුයි. ඒක වෛද්‍යවරයාට බලහත්කාරයෙන් පටවන්නට බෑ. මම මේකයි කිව්වේ අර විශේෂයෙන්ම මේ ඇවිල්ලා අපි දැන් නිදහස ලැබලා අවුරුදු 72කටත් වැඩි ප්‍රමාණයක් ගත වෙලා තිබුණට බ්‍රිතාන්‍යයන්ගේ කාලේ තිබුණු සමහර මනෝභාවයන් තවමත් අපි ඉවත් කළ නැහැ. සුද්ධ ඒ කාලේ හදපු සමහර වෘත්තීන්ට හදපු අධිගරුත්වය තාම පවත්වාගෙන උත්සාහ කරනවා. මේතන තියෙන ප්‍රශ්නේ. ඉතින් ඕක බිඳින්න තිබෙන හොඳම විසඳුමක් තමයි මම කිව්වේ ප්‍රමාණය වැඩි කරන්න ඕනේ ඉක්මනට. අද මේ 17000ක් 20000ක් තියාගෙන මේ ඉන්න එක අඩු ගාන 35000ක් 40000කට යන්න ඕන. හරි එකක් ඒක. දෙවෙනි එක තමයි වෛද්‍ය මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ඉන්න අනිත් වෘත්තිකයන්ට හෙදියන්ට ඒ වගේම අතුරු වෛද්‍ය සේවාවන්ට රසායනාගාර පරීක්ෂණ කරන අයට ඇතුළු ඖෂධ වේදීන්ට පෝෂණ වේදීන්ට මේ සියලු දෙනාගේ අධ්‍යාපන මට්ටම උපාධි මට්ටමට අරගෙන එන්නට ඕන. ඒ කියන්නේ අපි මේ වෛද්‍යවරු හදලා විතරක් හරියන්නේ නැහැ. පෝෂණ වේදේ කියලා කියන්නේ ලෝකේ වෙනම දියුණු වෙච්ච විෂයක්. ඒකට අදාළ කරන දැන් අපේ වෛද්‍ය විශ්වවිද්‍යාලයේ උපාධියක් දෙනවා. නමුත් ඒකත් පෝෂණ වේදින් හිරට ඒ පෝෂණ වේදින් ගන්න නැහැ රජයේ හෝ රජ රෝහල් වලට. ඒක සම්බන්ධ ගැටලුවක් තිබෙනවා. ඒවිල්ලා තියෙනවා. එසයි ඒ ඇයට ඒ තමන්ගේ වෘත්තීමේ ගුණාත්මක භාවය වැඩි කරගන්න අවස්ථාවක් දෙන්නට ඕන. ඔබ කියවගේ නිසා මම හිතන්නේ දැන් අපි ඉදිරියට යනවා නම් රෝගියාගේ අයිතිවාසිකමක් තියෙන එක දැනගන්න මම සමහර මම දැකලා තියෙනවා පෞද්ගලික රෝහල් වල ඉතාලම පුංචියට පටන් අරගෙන තිබෙනවා මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ටයිප් කරලා දෙනවා ඒක හොඳ වැඩක්. ඉතින් ඒ වගේ අනිත් තැන් වලත් ඒක පටන් ගන්නට ඕන. දැන් මේ අර අකුරු වලින් නැත්තම් ඉන්න පුංචි ප්‍රමාණය නඩත්තු කරගෙන ගිහිල්ලා තමන්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගන්න තැන නෙමෙයි එතනින් එහාට ගිහිල්ලා අතරම අනිත් ඒ අනිත් සෞඛ්‍ය සේවාවේ ඉන අනිත් ශේෂ්ත්‍රවල ඉන්න දක්ෂයන් එක තරඟ කරන මට්ටමට වෛද්‍ය සේවා දියුණු කරන්නයි ඕනකම තියෙන්නේ. ඒ කියන්නේ අපි අපට තිබෙන
අවස්ථා පාවිච්චි කරලා අනිත් අය පාගගෙන එයාට එන්න නොදෙන එක නෙමෙයි වැඩි. ඒ ඇයට නිදාසෙ නැගින්න ඉඩකඩ දීලා අපි ඒ තරඟෙට යමු වෙන්නට ඕන. එතකොට තමයි මේ දෙපැත්තම දියුණු වෙන්නේ. ලෝකයේ අවියායුධ වලට අමතරව දෙවණියට ලාභ පේන ව්‍යාපාරය තමයි ඖෂධ කියලා කියන්නේ. තාක්ෂණය තිබෙන්නේ එතන. පර්යේෂණ කරන්න එතන. ඒ නිසා දැන් අපි සමත් වෙන්නට ඕන ලෝකයේ නිෂ්පාදනය කරන හොඳම ඖෂධ ජනතාවට ලබා දෙන්න. හරිද? අන්න එතනදී රජයේ මැදිහත් වෙලා ගුණාත්මකව ඉහළ ඖෂධ අරගෙන ජනතාවට නොමිලේ නැත්තම් අඩුම මිලට ලබා දීම තමයි වටින්නේ. නැත්තම් දැන් ජෙනරික් නේම් එකෙන් ලිව්වයි කියන එක ලොකු ප්‍රතිඵලදායක වෙන්නේ නැති බව තමයි මම දන්නේ. හොද, ඒ කියන්නේ ඖෂධ නිෂ්පාදන සමාගම් මෙතරම් ලාභයක් ලබනවා නම් ඔය රටවල අපේ වගේ රටවල තිබෙන ඖෂධ සංස්ථා වගේ ආයතන අඩපණ කරන්නත් ඔවුන් මුදලක් යොදවනවා කියන එක අහම්බයක් නෙමෙයි. වෛද්‍ය විද්‍යාවේදී අපි කියන ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් එක සමහර ප්‍රතිජීවක වලට මේ ප්‍රතිවිරෝධයක් නිර්මාණය වෙලා තියෙන නිසා ඒ ප්‍රතිජීවකේ කොච්චර දුන්නත් රෝගය සුවපත් වෙන්නේ නැහැ. හැබැයි ගුණාත්මකව ඉහළ ඖෂධ පුංචි ප්‍රමාණයක් දුන්නත් ප්‍රමාණවත් අපි හරි ඖෂධ ගෙන්නන ඕන. සද මේ අපි ඔන්න ඔතනට අත තිබ්බොත් ඒක ජෙනරික් නේම් එකද ට්‍රේඩ් නේම් එකද කියන එක නේ වැදගත් වෙන්නේ මට නම්. ගුණාත්මක ඉහළ තත්ත්වයේ ඖෂධය අපිට දෙන්න පුළුවන් නම් අපි ඖෂධ ගෙන්නන්න යන වියදම සැලකුතු මට වැඩි කරන්න පුළුවන්. මොකද මේ ගෙන්නන ප්‍රමාණය අතිශයින් වැඩි. අපි කැමති යන්න ටිකක් පාසල් අධ්‍යාපනය සහ පාසල් කාලයට. අපි ඊට කලින් අපිත් කැමති දැනගන්න දැන් ඔබතුමා පාසල් කාලේදී කලාව වගේ දේවල් වලට සම්බන්ධ වෙලා හිටියද? මම ඇත්තට මම විද්‍යා විෂය ධාරාව කළාට සාමාන්‍ය පෙළ පන්තිවලදීත් මගේ ප්‍රියතම විෂය වුණේ සිංහල සාහිත්‍ය ඉතිහාසය සමාජ අධ්‍යයන වගේ දේවල්. ඉතින් කලාවට නැඹුරුවක් තිබුණා, කලාවට කැමැත්තක් තිබුණා, පාසලේදී කලා කටයුතු නිරත වුණා. නමුත් ඔබ දන්නවා ඉතින් මේ උසස් පෙළ විද්‍යා විෂය ධාරාවන් තෝරගෙන වෛද්‍ය පීඨයේ අවුරුදු පහක් සම්පූර්ණ කරනකොට ඒ වැදී කලාවට අර ඈතක ඉඳන් සම්බන්ධ වෙනවා මිසක් කලාවේ නියැලෙන තර වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් හැබැයි නමුත් මම ජීවිතයේ කලාවට තියෙන ඉඩකඩ කොයි වෙලාවකවත් වහලා නැහැ. බීම වහලෙන් මුදලුත් විදුලියත් දෙකම ලබා ගන්න දසවසරක විශ්වාසය සමගින් Sunleaf Solar Solutions වසර 30ක වගකීම සහිත සුහදශීලී සේවාව ශ්‍රී ලංකා ක්‍රිකට් විරුවන්ගෙත් විශ්වාසනීය තේරීම Sunleaf Solar Solutions දැන් මම තන්න 0760 800 800 2021 online revision mulla sitawa physics dasun priyasad den mamathanna 0.76581 3019 wedi vistara dasun priyasad youtube channel e api dannawa vidya ganita ansha wala usas pela vishayan salakuwama loku tarangayak lamai athara me vidya vishaya dharave saha ganita anshaye thiyena iting metana di paasal wala ada vidya rajaye paasal wala me vidya ganita anshayan ge ඉගැන්වීම් කටයුතු ගුරුරුන්ගේ ඉගැන්වීම සම්බන්ධව සාධනීය මට්ටමක් තිබෙනවාද? ඒ ගැන පොඩි විග්‍රහයක් මට අවශ්‍යයි. පාසල් අධ්‍යාපනය ඇතුලේ දැන් විද්‍යා විෂය ධාරාවේ ගුරුරුන්ගේ ගුණාත්මක භාවය පිළිබඳව ලොකු ගැටලු පැනනගිලා නැහැ කියලා මම හිතන්නේ. හැබැයි ප්‍රමාණාත්මකව එතන ප්‍රශ්නයක් තියෙනවා. මට මතකයි මීට අවුරුදු 3කට කලින් අපි පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන කාර්ක සභාව ඇතුලේ විශේෂයෙන් මේ පිළිබඳව සාකච්ඡා කළා. අනුෂ්ක, දැන් අපේ රටේ මං කිව්වේ මුලින්ම මම කිව්වනේ සාමාන්‍ය ජීව විද්‍යා විෂය ධාරාව හදාරන්න එන ඕන කෙනෙක්ගේ සිහිනේ වෛද්‍යවරයෙක් වෙන එක කියලා. අර පැත්තෙන් ගණිත විෂය ධාරාවෙත් එහෙම ඉංජිනේරුවෙක් වෙන එක. එතකොට ඒ අවස්ථාව නැති වුණාම ඊට එහා වෘත්තීන් වලට යන්නට ඒ ශිෂ්‍යයන්ගේ යම් මැලිකමක් තියෙනවා. ඒ නිසා මෑත ප්‍රශ්නයක් ආවා. අපේ රටේ සමහර විශ්වවිද්‍යාලවල විශේෂයෙන් මේක ආවේ ගණිතය සහ කෘෂි කර්ම පීඨවල විශ්වවිද්‍යාලයේ ඒ සමහර දෙපාර්තමේන්තු වලට එන ශිෂ්‍ය ප්‍රමාණය හරි අඩුයි. ඒ නිසා අපි එක වෙලාවක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමට යෝජනා කරා. දැන් ඒගොල්ලෝ සැරයක් දෙසරයක් තුන් සැරයක් උත්සාහ කරනවානේ විශ්වවිද්‍යාලයට ගන්න. එතකොටත් ඇප්ලයි කරන්නේ නැහැ. අපි කිව්වා මේක 6-7 සැරයක් බලන්න කියලා. මොකද අපිට ඕනේ 200ක් නම් අඩු ගානේ 1000ක්වත් ඉල්ලන තැනකට ගෙනා ගන්න කියලා. එහෙම තමයි මේක පුරව ගන්න වෙන්නේ. එහෙම නැත්නම් ඇත්තට විශ්වවිද්‍යාලයේ ඒ ඩිපාර්ට්මන්ට් පවත්වගෙන යන්න බැරි වෙනවා. මට මතකයි ඒ වෙලාවේ රුහුණු විශ්වවිද්‍යාලයේ ෆිසිකල්
සයන්ස් පීටේ මේ ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණා. දැන් උතනදී මේ ළමයින්ගේ ඔය ගැන දැනුවත්භාවය අඩුකමකුත් තියෙනද දැන්? يعني ඔයගේ පුරපාඩුවක් තියෙනවා කියන එක ළමයි දැනුවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම කියන්නේ මේ 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 අර සබ් ස්පෙෂලිටි විශේෂිතේ මේවා නෙමෙයි. ඔව්. මේ අවුල සාමාන්‍යයෙන් ජෙනරල් ඉල්ලන ඒවා. හැබැයි ඉල්ලන්නේ නැහැ. මේ තියෙන ප්‍රශ්නේ ඒකයි. ළමයි ඒ විෂය ධාරාවන්ට විශ්වවිද්‍යාලේ ඇප්ලයි කරන්නේ නැති එක. ඒක අපි කිව්වේ මේ පුළුවන් තරම් අර අර තියෙන සීමායින් කරලා මේකට ඉල්ලන්න ඉඩ දෙන්න. නැත්තම් මේ ඩිපාර්ට්මන්ට් එක වැහෙනවා. එතකොට විශ්වවිද්‍යාලෙට විද්‍යා විෂය ධාරාවන් හදාරන්න ළමයි එන්නේ නැහැ වගේම ඊළඟ ප්‍රශ්නේ තමයි ගුරුවරු හැටියට විද්‍යා විෂය උගන්වන ගුරුවරු හැටියටත් මේගොල්ලෝ බැඳෙන්නේ නැහැ. හරි? ඒකට ඒකට එන්න සෑහෙන කාලයක් ගත වෙනවා. සමහර විට මම හිතනවා සමහර අය අවුරුදු 40 45 විතර ගිහිල්ලා තමයි රජයේ පාසල ගුරුවරෙක් හැටියට එන්න හිතන්නේ. හරිද? වෙන වෙන වෘත්තීන් කරලා ඒ වගේ යම් ස්ථාවරත්වයක් එක හොදාගෙන තමයි ඊට පස්සේ එන්න හදන්නේ. එතකොට අපි අපේ සාමාන්‍ය තියෙනවා රජයේ තනතුරකට බඳවා ගන්නවා අවුරුදු 35 වයස් සීමාව. ඉතින් අපි ඇත්තටම හිතන්නට ඕනකම තියෙනවා මෙන්න මේ කොහොමද ප්‍රමාණාත්මකව අපේ විද්‍යා ගුරුවර ප්‍රමාණය වැඩි කරන්නේ කියන එක පිළිබඳව. ඒක අපි දැන් මුහුණ දෙන මේ වෙලාවේ මුහුණ දෙන ප්‍රායෝගික ප්‍රශ්නයක්. ඒ වගේම මම හිතනවා දැන් මේක ටිකක් පාසල් පද්ධතිය පවත්වාගෙන යාමේදී අපි අවධානය යොමු කරන්න ඕන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ තමයි අපේ රටේ ගුරු ශේෂ්ත්‍රයේ 200,000 දැන් 20,000ක් විතර ඉන්නවා. මේන් 82%ක්ම කාන්තාව. ඒක වරදක් නෑ. නමුත් විශේෂයෙන් මිශ්‍ර පාසල් පවත්වාගෙන යාමේදී පිරිමි ගුරුවරුන්ගේ සැලකිලි ප්‍රතිශතයක් මේකට ඇතුළත් වෙන්නට ඕනි. හිඟයක් තියෙනවා. හිඟයක් තියෙනවා. ඒක පාසල් පරිපාලනයේදී වෙන ආකාරයකට බලපානවා. මෙයක් මේ මේ ඒකවිල්ලාර මේ කාන්තාවන්ට අසාධාරණයක් වෙන එකක් නෙමෙයි. නමුත් ගුරු වෘත්තිය සඳහා වැඩිපුර පෙළඹීමක් තිබෙන්නෙම අපේ ශිෂ්‍යාවන් නැත්තම් කාන්තාවන්ට. ඒ පිළිබඳව අවධානයක් යොමු කරන්න ඕන. ඉතින් මේ මේ අර අධ්‍යාපනයේ තියෙන සමස්ත ප්‍රශ්න ගතතර පස්සේ ලේසි නෑ. කොහොමනත් මම හිතනවා අර මම නැවතත් කියන්නේ ඉන්න ගුරුවරයාගේ ගුණාත්මක භාවය හොඳයි. ඒ නිසා තමයි අපිට මෙහෙම දක්ෂ ශිෂ්‍ය ප්‍රමාණයක් හදාගන්න හම්බෙලා තිබෙන්නේ. නමුත් ඒක දැන් ප්‍රමාණවත් නෑ. අපි අපේ රටේ විශ්වවිද්‍යාල ප්‍රවේශය කලා විෂය ධාරාවන්ගේ සිට විද්‍යා විෂය පැත්තට මාරු කරනවා නම් මීට වඩා ප්‍රමාණාත්මක වැඩිපුර ගුරු ප්‍රමාණයක් අත්‍යවශ්‍යයි. ඒ නිසා මගේ යෝජනාව තිබෙන වෙන මොකක්වත් නෙමෙයි. විශ්වවිද්‍යාල ඇතුලේ අපි ආරම්භ කරන්න ඕනේ ගුරුවරු බවට පත්කිරීම ඉලක්ක කරගත්ත පාඨමාලා. විද්‍යා පීඨ ඇතුළෙම ගුරුවරු බවට පත් කරගන්න පාඨමාලා කීපයක් ආරම්භ කරන්න ඕනේ. අන්න එතනට ඇතුළත් වෙන දරුවට අපි සහතිකයක් දෙන්න ඕන. ඔබ විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට ගුරුවරයෙක් හැටියට පත්වීමක් හම්බ වෙනවා කියලා. උදාර සාමාන්‍ය පෙළ දක්වා ගත්තොත් ඇත්තටම විද්‍යාපීඨ ගුරුවරුන් පත්වීම තමයි ගොඩක්. මම විද්‍යාපීඨ කියලා කිව්වේ විශ්වවිද්‍යාල තුන සයන්ස් ෆැකල්ටි වල. ඔව්. දැන් අර අධ්‍යාපන විද්‍යාපීඨ හරහා දැන් ඩිප්ලෝමා එකක් විදියටනේ මේ වෙනකොට මම හිතන්නේ මේ දක්වා පවතින්නේ. ඒකෙත් අතර පටන් ගන්නකොට මේක පටන් ගත්තේ උපාධියක් දක්වා යන්නට. නමුත් දැන් අවුරුදු 3න් එළියට එනවා. මේක අවුරුදු 4ක් කරලා ඇත්තට මේ සියලු දෙනා විද්‍යාපීඨ වලින් එළියට එන අය උපාධාරින් බවට පත් කරන්න ඕනේ. මම දැක්කා රජයේ මේ සැරේ යෝජනාවක් කරලා තිබෙනවා. ඒක හොඳයි. එතන කරන්න ඕන උපාධිය. ඒ වගේ මම කලින් කිව්වාගේ අවුරුදු 3 අපේ හෙද පාඨමාලා ඒවත් අනිවාර්ය වශයෙන්ම උපාධි පාඨමාලා බවට පත් වෙන්න ඕනේ. මගේ තව යෝජනාවක් තියෙන නම් අපි දැන් අපේ රටේ හෙදියන් ඉන්නවා 32,000ක් පමණ. මේ හෙදියන් ප්‍රමාණය ඩබල් කරන්නට ඕන. ඒ කරනකොට අපි බලන්න ඕන අපේ රටේ අවශ්‍යතාව විතරක් නෙමෙයි ජාත්‍යන්තර අවශ්‍යතාවයන් මොකක්ද කියලා. අපේ හෙද අධ්‍යාපනය ඉංග්‍රීසි, චීන, ෆ්‍රංශ, ඊළඟට අපි හිතමු රෂ්‍යන් උනත් කමක් නැහැ, අරාබි, මේ ආදී භාෂාවන් එක්ක යන්න පුළුවන් නම් ජාත්‍යන්තරයේ වෙළඳ පොලක් තිබෙනවා අපට අපේ හෙදියන්ට. මේ ඕන ශේෂ්ත්‍රයක වෛද්‍යවරුද, ඉංජිනේරුවෝද, හෙදියෝද, විදුහල්පතිවරු, වෙනත් කළමනාකරුවන් ඒ සියලු දෙනා නිෂ්පාදනය කිරීමේ උල්පත බවට පත්වෙන්නේ පාසල් ගුරුවරු සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුනි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් නම් පහුගිය කාලේ ලොකු අරගලයක් කරලා ඔවුන්ගේ වැටුප් සහ සමර්ධීමනා දිනාගත්තා. නමුත් පාසල්වල එහෙම තත්ත්වයක් නැහැ. ඉතාම කුඩා පඩියකට එයා වැඩ කරන්නේ. සමහර දීමනා එකතු වෙලා තිනවා. පෙන්ෂන් ගියාට පස්සේ දීමනා ඔක්කොම හැලෙනවා. අපේ රටේ ඒ කියන්නේ ගුරු වෘත්තිය කියන එක ඉහළම වැටුප් තලයන් පහ අතරට ගෙනාවේ නැත්නම් මේ ප්‍රශ්නේ තිබෙනවා. ඔය මම කිව්වා වගේ විශ්වවිද්‍යාලයෙන් එළියට එන දරුවන් ගුරු වෘත්තියට පෙළඹෙන්නේ නැත්තේ ඇයි? වැටුප් ගැටලුව වැටුප් ප්‍රශ්නයක් තියෙනවා. හරිද? ඔවුන්ගේ
ඒ සමාජ ජීවිතය පවත්වා ගන්න අවශ්‍ය කරන විදිහේ වැටුපක් නැත ලැබෙන්නේ නැහැ. වෙන වර ප්‍රසාදයක් හම්බෙන්නේ නැහැ. සමහරක් වෙලාවට ඒ ඉගැන්වීමට ගොඩාක් කැමැත්තක් ආසාවක් තියෙන කෙනෙක් වුණත් වෙනත් වෘත්තියකට යොමු වෙන පුළුවන් මේ වැටුප. වෙලා තියෙනවා. දැන් අපි කතා කරන පිල්ලන්තය හෝ ස්කැන්ඩිනේවියන් රටක අධ්‍යාපනයේ මෙතරම් ඉහළට පැමිණෙන්න බලපාලා තියෙනවා සමාජයේ ඉන්න විශේෂයෙන් උසස් පෙළ කරන දක්ෂතම ක්‍රීම් එක ගුරු වෘත්තියට ආකර්ෂණය කරගන්න ඔවුන්ගේ තියෙන වැඩපිළිවෙල. ඉතින් ඒකට පළවෙනි දෙයක් තමයි ඉහළම වැටුප් තල පහ අතරටවත් මේ ගුරු වෘත්තිය ගේන්නට ඕනේ. මුදලුත් විදුලියක් දෙකම ලබා ගන්න දසවසරක විශ්වාසය සමගින් සන්ලීෆ් සෝලා සොලියුෂන්ස් වසර 30ක වගකීම සහිත සුහදශීලී සේවාව ශ්‍රී ලංකා ක්‍රිකට් විරුවන්ගේත් විශ්වාසනීය තේරීම සන්ලීෆ් සෝලා සොලියුෂන්ස් දැන් මාමතන්න 0760 800 800 2021 ඔන්ලයින් රිවිෂන් මුල සිටව ෆිසික්ස් දසුන් ප්‍රියසාද් දැන් මාමතන්න 0765813019 වැඩි විස්තර දසුන් ප්‍රියසාද් YouTube channel එකෙන් අනාගත වෘත්තීන් වලට ලැබෙන්නේ ඉන්නේ පිරිස උන්ගේ සාර්ථකත්වය සහ උන්ගේ වෘත්තීය ජීවිතය වෙනුවෙන් ඔබට මොනවද දෙන්න පුළුවන් උපදෙස් දැන් මම මේ වෙලාවේ මම හිතන්නේ කතා කළ වැඩක් නැහැ මේ ඒ කියන අර ඉන්නවනේ එදිනදා වලට එදිනදාම කරන දරුවෝ ඉන්නවනේ ඒ අය වැඩේ කරගෙන යනවා නමුත් රටට ඕනකම තියෙනවා মালටි ටැලන්ටඩ් පුද්ගලයන් ඒ තමන්ගේ ජීව විද්‍යා විෂය ධාරාව හෝ ගණිත විද්‍යා විෂය ධාරාව නැත්නම් ඒ ඕන උසස් පෙළ විෂය ධාරාවක් ඒ ශාස්ත්‍රයේ කරන ගමම්ම ඊට පරිබාහිර සියලු ශාස්ත්‍රයන් වල දැනුම හැකියාව උකහාගත් අය තමයි යෝන. ඒ කියන්නේ අර ටිකක් සම්පූර්ණ පෞරුෂයක් සහිත පරම්පරාවක් අප නිර්මාණය කරගන්න ඕන. මොකද මම දකිනවා මේ රටේ අනාගතයේදී බරපතල නායකයන්ගේ හිඟයක් මතුවෙමින් තිබෙනවා කියලා. මොකද අපිත් පුළුවන් තරම් දෙමව්පියෝ පොතපතටම දරුවෝ තල්ලු කරනකොට ඒ ඔස්සේම යනවා. හැබැයි ඔහු උපාධිය අරගෙන එළියට ආවට පස්සේ ඔහුට කලමනාකාරයක් වෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ කල්මනාකරණ හැකියාව වෙන වෙන ශේෂ් රෝලින් අරගෙන තිබුණ නැත්නම් අසාර්ථක කෙනෙක් බවට පත් වෙනවා. මේක හිතන්නට ඕන. සමම දරුවන්ට කියන්නේ අධ්‍යාපනයට විෂය සමගාමී ක්‍රියාකාරකම්. ක්‍රීඩාව, පරිසර ක්‍රියාකාරකම්, කලාව, సౌందර්ය, නැටුම් මේ කිසිවක් බාධාවක් නෙවෙයි. මට මගේ ජීවිතේ මට එක උදාහරණයක් කියන්න පුළුවන්. ඒවා බාධාවක් නෙවෙයි. ඒව ඇත්තටම අපේ දක්ෂතා අපේ හැකියාවන් වැඩි දියුණු කරගන්න තිබෙන අවස්ථාවක්. මම වෛද්‍යවරයෙක් පමණක් වුණාට වඩා මට දේශපාලකයෙක් වෙන්න පුළුවන්කම ලැබුණේ මම පාසල් අධ්‍යාපනය ඇතුලේ මගේ පාසලේම ප්‍රධාන ශිෂ්‍ය නායකයා නිවාස නායකයාද හැම සමිති සමාගමක සභාපතිකම් දරමින් මෙතනට ආපු නිසා. අපිට ඕනේ එහෙම අය තමයි දැන් වැඩි පුරෝණකම තියෙන්නේ. තව මම කියන්නේ දෙමව්පියන්ටත් මම මේ පණිවිඩ දෙන්නේ බය නැතුව දරුවව ඒ විෂය සමගාමී ක්‍රියාකාරකම් වලට යොමු කරන්න. ඔබ වෛද්‍යවරයෙක් වශයෙන් කටයුතු කරාට වඩා වැඩි සේවයක් සහ වැඩි කාර්යභාරයක් වැඩි භූමිකාවක් ඔබට දැන් ඔබගේ දේශපාලන වෘත්තිය තුලින් යෙදීමට හැකි වී තිබෙනවා කියලා ඔබ හිතනවද? මම හිටියෙත් මම ඉන්නෙත් තාම විපක්ෂ දේශපාලඥයෙක් හැටියටනේ. ඒ කාලය ඇතුළතත් මම හිතනවා වෛද්‍යවරයෙක් හැටියට කරාට වඩා වැඩි සේවයක් මම කළා තියෙනවා කියලා. වෙන මොකක්වත් උන්නේ මම වෛද්‍ය සේවයේ හිටියානම් එක දොස්තර කෙනෙක් ලෙඩු බලන. හැබැයි මම මැදිහත් වෙලා සෑහෙන පරිශ්‍රමයක් දරලා අඩු ගානේ අපේ රටේ දරුවෝ 150ක් වෛද්‍යවරු වෙන වෛද්‍ය පීඨයකට යෝජනා ඉදිරිපත් කළ ක්‍රියාත්මක තලයට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතන ඒකම ප්‍රමාණවත් මේ ශාස්ත්‍රයේදී මම ඊට වඩා දෙයක් කරයි කියලා කියන තව ගොඩක් දේවල් කරන්න තියෙනවා. සමහර දේවල් තියෙනවා බලයත් එක තමයි කරන්න වෙන්නේ. නෑ මම හිතනවා කවුරුත් මෙහෙමයි. අපට දැන් දේශපාලනය කියන එක ගත්තොත් ඒක අනුෂ්ක හැමතැනම පැතිරිච්ච එකක්නේ. දේශපාලනයේදී අපිට සියලු දේවල් සම්බන්ධයෙන් තීන්දුව ගන්න වෙනවා. රටක් ඉස්සරහට යන දේශපාලනය. සම මේ හැම ශාස්ත්‍රයේම ඉන්න දක්ෂයෝ දේශපාලනයට එන්නට ඕනේ. හරිද? මොකද අපේ රටේ දේශපාලඥයෝ හදන පාසල් හරි විශ්වවිද්‍යාල හරි එහෙම ආයතන නැහැ. එහෙම තියෙන්න එහෙම තියෙනවද කියන එක පස්සේ කල්පනා කරමු. දැන් අපිට ඕනකම තියෙනවා නීතිද ගුරුද වෛද්‍යද හෙදද පරිසර මාධ්‍ය හැම ශාස්ත්‍රයේම දක්ෂයෝ ටික දේශපාලනයට එන්නට ඕනේ. එහෙම වුණොත් තමයි ඔවුන්ගේ අදහස් එකතු වෙලා ගැටිලා හොඳ දෙයක් රටට එන්නේ. මම ඉන්නේ ස්ථාවරේ නිසා මම කියන්නේ ඒකයි. ඒ සාමාන්‍යයෙන් අපේ රටේ තියෙනවා මේ දෙමව්පිය කැමති නැන්නේ දරුවෝ දේශපාලඥයෝ කරන්නේ. ඒකට කැමති නැහැ.
ඒකට දිමේ දේශපාලනය කරපුවාක් කියන්නට ඕනේ. දේශපාලඥයෝ කරන්න අකමැතුණක් කමක් නැහැ. දෙමෝපියෝ තමන්ගේ දරුවෝ රාජ්‍ය පාලනට සම්බන්ධ කරන්න පුළුවන් විදිහට දරුවෝ හදන්න කියලා මම කියන්නේ. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අද අපගේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. ඉතින් එහෙමනම් අපි නැවතත් ලබන සතියේ මෙවැනිම සාකච්ඡාවක් තුළින් අලුත් වැඩසටහනකින් මුණ ගැහෙමු.